සුබ දවසක් හැමෝටම. ඔබ අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ දේශපාලන විද්‍යාව නැති සද්දන්ත විෂය හීලෑ කරන සරලතම නවාදනයට. අදාපි කතා කරන්න යන්නේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව. මෙන්න මේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව විමසා බලනකොට මෙම මාතෘකාව අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 1. දේශපාලනය කිරීම. 2. දේශපාලනය හැදෑරීම. මේදී දේශපාලනය කිරීම යනුවෙන් අදහස් කරන විට රටපාලනය කිරීම හෙවත් දේශේ පාලනය කිරීම යනුවෙන් සරලව වාචාර්ථයක් හඳුනා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මෙය තවදුරටත් විමසා බලන්නේ නම් මෙමගින් අදහස් වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට ක්‍රියාකාරී වීම, ආණ්ඩු බලය ක්‍රියාත්මක කිරීම, මැතිවරණ වලට සහභාගී වීම, දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වීම, සටන් හා විරෝධතා ව්‍යාපාරාදියට සම්බන්ධ වීම යනාදී එදිනෙදා ප්‍රායෝගිකව දේශපාලනය තුළ සිදු කරන කාර්යයන් වේ. මෙහිදී වැදගත්ම කාරණා වන්නේ දේශපාලනය කිරීම සඳහා පුද්ගලයෙකුට විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවීමයි. එනම් දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ කැපවීම, අදිස්ථානය, කැමැත්ත වැනි දේ. කෙසේ වෙතත් දේශපාලනය යනු ප්‍රායෝගික සංකල්පයක් වන අතර දේශපාලනය තුළ දේශපාලන පක්ෂ හා දේශපාලඥයන් ප්‍රධාන ක්‍රියාකරුවන් හෙවත් ප්‍රධාන රැඟුම්කරුවන් ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්. දේශපාලනය හැදෑරීම පිළිබඳව හඳුනා ගන්නා විට දේශපාලනය හදාරන්නා මෙම දේශපාලන විද්‍යාව හැදෑරීම මගින් ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් අවබෝධ කරගත හැකි. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් බව අවබෝධ කරගත හැකි වීම. 2. දේශපාලන විද්‍යාවේ කාර්ය වන්නේ දේශපාලනය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනයට බඳුන් කිරීම. 3. කෙනෙකු දේශපාලනය ප්‍රායෝගික වශයෙන් නොකළත් දේශපාලනය හැදෑරිය හැකිවීම. ඒ අනුව දේශපාලනය හැදෑරිය යුත්තේ දේශීය පාලනය කිරීම සඳහා පමණක් නොවේ. දේශපාලනය හැදෑරීම මගින් මැතිවරණ ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් ලැබීම, වෘත්තීය දේශපාලඥයන්ගේ චර්යාවන් පිළිබඳ අවබෝධයක් ලැබීම, ඡන්ද දායකයන්ගේ චර්යාවන් පිළිබඳ අවබෝධයක් ලැබීම, දේශපාලන පක්ෂවල වැඩපිළිවෙළවල් හා සංවිධාන ව්‍යුහය අවබෝධ කරගත හැකිවීම යනාදී දැනුම් සම්භාරයක්ද ළඟා කරගත හැකි. කෙසේ වෙතත් පොදුවේ බලන විට දේශපාලනය කිරීම යනු ප්‍රායෝගික සංකල්පයක් වන අතර මෙහි දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ ප්‍රධාන රැගුම්කරුවන් බවට පත්විය. දේශපාලනයේ හැදෑරීම මගින් අදහස් කරනුයේ ශාස්ත්‍රීය හැදෑරීමක් වන අතර මෙය දේශපාලනය තුළ ඇති විවිධ පැතිකඩ ශාස්ත්‍රීයව හැදෑරීම සිදු කරන බැවින් මෙහිදී න්‍යායාත්මක සංකල්පයක් ලෙසද හඳුන්වා දිය හැක. ඒ අනුව දේශපාලනය යනු ප්‍රායෝගික සංකල්පයකි, දේශපාලන විද්‍යාව යනු න්‍යායාත්මක සංකල්පයකි. මෙම දේශපාලනය කිරීම සහ දේශපාලනය හැදෑරීම යන සංකල්ප දෙකෙහි ආරම්භය පිළිබඳව අවධානය යොමු කර බලන විට දේශපාලනය කිරීම හා දේශපාලනය හැදෑරීම ග්‍රීක යුගය තුළ ක්‍රියාත්මක වූ බව පෙනේ. ක්‍රිස්තු පූර්ව 4 සියවසේ ග්‍රීක රාජ්‍ය තුළ දේශපාලනය කිරීම එනම් පෞරු රාජ්‍ය හෙවත් නගර රාජ්‍යන්ට ආවේණික වූ ක්‍රම ඔස්සේ සිදු කළ බව හඳුනාගත හැකි. එමෙන්ම දේශපාලනය හැදෑරීම සඳහා ප්ලේටෝගේ ඇකඩමි නැමැති අධ්‍යාපන ආයතනය, ඇරිස්ටෝටල්ගේ ලයිසියම් නැමැති අධ්‍යාපන ආයතනය යනාදිය උපකාරී වූ බව පෙනේ. කෙසේ වෙතත් මෙම දේශපාලනය හා දේශපාලන විද්‍යාව යන්නෙහි වාචාර්ථ වෙනසක් ග්‍රීක යුගය තුළ හඳුනාගත නොහැකි වුවත් ජාත්‍යන්තර දේශපාලනය නැමැති සංකල්පයේ බිහිවීමත් සමග ජාතික දේශපාලනය හා ජාත්‍යන්තර දේශපාලනය තුළ පදාර්ථ වෙනසක් නිර්මාණය විය. ඒ අනුව දේශපාලනය කිරීම හා දේශපාලනය හැදෑරීම යනුවෙන් ප්‍රධාන අංග දෙකක් නිර්මාණය වූ බව පෙන්වා දිය හැකියි.